سندودا نغسونا رسوات ما بيشانجات تكو بويك كرجعنا تماي سودانا فيني ده هيتوا توني أبي روتي كارنا كامتيني نه منو هذا كالتين روتي بارغم بول روتي يلور روتي مالو روتي مهم روتي بارغ كيف يامتينا نه أبي مي بيبي ده روتي بلا رسوا بالالا تاتي هيتين هذا ده إيكا كاري بيديت أبي جيوانا مي جيويت يا تولت آخر رتا بتولت كونش بيبي داتياك بنساك تينو نا كامتيني ده هذا أبي أوبتر رسوات روتي بارغياك خدانة كيلا دين تماي سودانا فيني فينوين عننا أبي تك سامباند بلاين ما كيك سها بيكري بحون උපදේශිකා දියුණි ප්‍රේමචන්ද්‍ර අයිබෝන් දියුණි අයිබෝන් වෙනක මම කියන්නේ විශේෂ රොටි වර්ගයක් හදන හැටි කියලා දෙනවා කියලා මොනවද කියලා දෙන්නේ අද කියලා දෙන්නේ ටෝස්ටර් එකේ කොහොමද රොටි හදන්නේ කියලා සාමාන්‍ය අපි ටෝස්ට් එක භාවිතා කරන්නේ පාන් සෑන්ඩ්විච් කරන්න පාන් ටෝස්ට් කරන්න ඉතින් මේ ටෝස්ටර් එකක් ගෙදර තියෙනවා නම් ඒකෙන් උනත් අපිට රොටි ටිකක් හදාගන්න පුළුවන් හරිම ඉක්මනට කොහොමද මේ දේ කරන්නේ කියලා මම කියලා දෙන්න දැන් ටෝස්ටර් කේක් නම් අපිට ටිකක් කනට හොරුයි නේද ටෝස්ටර් රොටි හදන්න තමයි අපි දැන් අද සූදානම් වෙන්නේ හරි මොනවද අවශ්‍ය වෙන දේවල් ඔව් දැන් මෙතන රොටි හතරක් හදන්න අවශ්‍ය දේවල් තමයි මම මේ කියන්නේ පාන් පිටි අරන් තියෙනවා මෙතන ග්‍රෑම් 125ක් මේකට ලුණු තේ හැඳි භාගයක් දාලා දෙවරක් හලාගෙන තියෙන්නේ ලුණු තේ හැඳි භාගයයි පාන් පිටි ග්‍රෑම් 125යි සාමාන්‍ය වතුර ටිකක් අපිට ඕන කරනවා අඩු කෝප්ප භාගයක් ඇල් වතුර පොල් තෙල් කැමති තෙල් වර්ගයක් ගන්න පුළුවන් කෝප්ප භාගයක් ඔය තුන තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ අපිට රොටි මූලිය හදාගන්න. පිටි මූලිය හදාගන්න. හරි. ඊට පස්සේ මේක පුරවන්න අපිට කැමති දෙයක් ගන්න පුළුවන්. මම මෙතන පිස්සගත් මීට් බෝල්ස් අරන් තියෙන්නේ. සහ මේ රොටි වර්ගයේ විශේෂත්වය තමයි මේනක මේකට සලාඩ් එකක් අපිට යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හදන කට්ලට් මිශ්‍රණයක් වගේ දෙයක් පුරවලා අපි රොටි ඕන තරම් කාලා තියෙනවානේ. නමුත් මෙතනදී පොඩි සලාඩ් එකක් හදා ගන්නම් මම. මාරු මිරිස් අමු මිරිස් ටිකක් අරගන්නවා කැරට් ටිකක් ගෝවා ටිකක් අරන් තියෙනවා දෙහි ලුණු. ඔය ටික අරගෙන දැන් මම මෙතන පිසගත්ත මීට් බෝල්ස් ගත්ත නිසා මම මේවට ලුණු කුඩු ගම් මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු එකතු කරන්න යන්නේ නැහැ සලාඩ් එකට. නමුත් කෙනෙක් මෙතෙන්ට අපි හිතමු සොසේජ් වගේ දෙයක් ගන්නවා. එහෙම නැත්නම් මොන හරි තාම මාළු ටිකක් අරගන්න. එතකොට මේ සලාඩ් එකටත් පොඩ්ඩක් ලුණු ගම් මිරිස් ටිකක් දාගත්තා නම් තවත් රහ වැඩි. රහ වැඩි. දැන් ඒ වගේ මට තව පොන්චි දෙයක් අහන්න හිතුණා. දැන් අපි මේ පිටි දෙවරක් හලලා කියවන ගත්තේ. ඒ මොකද දෙවරක් පිටි හලන එකේ විශේෂ කැට තියෙන ඉඩ තියෙනවා. දැන් අපිට මේ රොටිය ටිකක් ස්මූත් එකට මොකද ටෝස්ටර් එකේ නේ හදන්නේ ලස්සනට ස්මූත් කරගන්න ඕනේ. කැට ගතිය නැතිව යන ලුණු ටික දාලා හොඳට හලලා ගත්තනම් හොඳයි. හරි. අපි පළවෙනියටම සූදානම් වෙන්නේ ඒ කියපු ද්‍රව්‍ය ටිකත් සූදානම් කරගෙන පිටි මිශ්‍රණය හදාගන්න. කොහොමද පිටි මිශ්‍රණය හදාගන්නේ කියලා බලමු. දියුණි? ඔව්. අපි මුලින්ම පිටි ටික අරගෙන දාගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික දාගන්නවා. වතුර ටික අපි එකපාරම දාගන්නවද පිටි ටික? මේ මිශ්‍රණයට එහෙම ටික ටික බල බල ඉන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ පොල් තෙල් ටික දාගන්නවා. දාලා මේක හොඳට මෝලියක් වගේ වෙන්න අනා ගන්නයි තියෙන්නේ. මේක මුලින් ටිකක් තෙත ගතියක් තමයි එන්නේ. මේ වගේ ටිකක් ඇලෙන සුළු මෝලියක් හැදෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු අද රැයට තමයි තෙල් වර්ග ගන්නකොට මොන වගේ දේවල් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ. පොල් තෙල් සාමාන්‍යයෙන් ඇත්තටම කිසි අගුණයක් නැති දෙයක් නේ පොල් තෙල් එක. ඉතින් පොල් තෙල් ගන්නවා නම් හුඟක් හොඳයි. එහෙම නැත්නම් කෙනෙක් එළවලු තෙල්, sunflower oil වගේ භාවිතා කරනවා නම් ඒකත් ගැටලුවක් නැහැ. මං චුට්ටක් මේක අතර අරන් පෙන්නන්නම්. පදම මේ වගේ ගෙදරදී සාමාන්‍යයෙන් හදනකොට ගොඩක් වෙලාවට අපේ අත අපි භාවිත කරනවානේ අත පිරිසුදු කරගෙන භාවිත කරන්නේ මේක අතට දැනෙන්න ඕනනේ පදනම මේ පදම කොහොමද කියලා හොඳට මේ වගේ අතේ ඇලෙන්නේ නැති මෙන්න මේ හරි සිනීදු මෝලියක් අපිට හැදෙන්නේ ඊට පස්සේ අපි හිතමු දැන් මේ අපි රැට කන්න තමයි උදේ ප්ලෑන් කරේ කියලා උදේ හදලා තියන්නේ මේක උදේ 9ට 10ට වගේ හදලා තියන්නේ මොකද පැය 8ක් විතර වගේ මේක තිබ්බහම තමයි රොටිය හොඳ රසවත් බවක් එන්නේ එහෙම නැත්නම් අපි හිතමු පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න මේක හදලා දෙනවා කියලා එතකොට රැට මේ රොටි මූලිය හදලා තියන්න පුළුවන් වහලා තියනවා ඊට පස්සේ උදේට හදලා ගන්න පුළුවන් එහෙම හදාගත් එකක් තමයි මේ තියෙන්නේ දැන් ඔන්න ඔබට විශේෂ කාරණාවක් සඳහන් කරා අය ඔබ මේ ටෝස්ටර් රොටි හදන්න පටන් ගන්නකොට පිටිමෝලිය ටිකක් කලින් හදන්න ඕනේ. රැට අපි ආහාරයට ගන්න සූදානම් වෙනවා නම් උදෑසන හදලා තියාගන්න ඕන. ඒ වගේම උදෑසන ආහාරයට ගන්න සූදානමක් තියෙනවා නම් රාත්‍රී කාලේ අපි මේ පිටිමෝලිය සකස් කරගන්න ඕනේ. මේක මේ නිකම්ම මෙහෙම භාජනයේ තියන්නත් එපා. මේක මේ විදිහට තෙල් ටිකක් අරගෙන භාජනයට පොඩ්ඩක් දාලා මේ වගේ දාලා ඊට පස්සේ තමයි මෙහෙම තියලා තියන්නේ. මෙතනදී මේනක මට මතක් වෙනවා මගේ පොඩි කාලේදී මගේ ආච්චි අම්මා මේ රොටි හදන්න මට කියලා දෙනවා. එතකොට ටෝස්ටරේ තිබ්බේ නැහැ. එයා කරන්නේ මෙහෙම මේ විදිහට හොඳ බෝලයක් හදලා මේක මැද්දේ මෙහෙම මුළුඳු වඩේ වගේ පොඩි සිතුරක් හදා ගන්නවා. ඊට පස්සේ මේක පෙරෙන්න තෙල් දානවා. දාලා තමයි පැය 8ක් 10ක් වහලා තියන්නේ. එතකොට උදේට මේ හැදෙන රොටිය මාර රසයි ඉතින්. ඉස්සර කාලේ ඉඳන් මේ රෙසිපි එක. ඒ වගේ පොන්චි දේවල්, ඒ වගේ පොන්චි උපක්‍රම දියුණු ආහාර රසවත් කරගන්න භාවිත කරන ඒවා තමයි ඔබට මේ විදිහට නුගසවන තුලින් ඇයි කියලා දෙන්නේ. හරි. දැන් මේ තියෙන්නේ උදෑසන පිළියෙල කරගත්ත පිටිමෝලියක්. එතකොට දැන් අපිට පුළුවන් මං කියවනේ මේකෙන් අපි රොටි 4ක් මේ හදන්න යන්නේ කියලා. එතකොට මේක සම කොටස් වලට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ අතින්ම වුණා දැන් අපි හිතමු රෝලින් පින් එකක් නැහැ. එහෙම නැත්තම් මේ වගේ මැට් එකක් නැහැයි කියලා කෙනෙකුට. එතකොට අපිට පුළුවන් මෙහෙම අතින්ම වුණත් මේකේ හැඩේ හදාගන්න. අපි දැන් අර පිටි මිශ්‍රණය කොටස් විදියට අරගෙන ඔව් තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදියට අපිට ඕනේ කරන ටික හදලා තියාගන්න ඕනේ. දැන් කියපු ආකාරයට කියපු උපදෙස් පිළිපැදලම ඔබ ඒ විදියට මේ විදියට සකස් කරගත්තොත් පිටිමෝලිය මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති ඔබ තුනී කරන පසු මතු පිට ඇලෙන්නේ නැති බොහොම මේ සුමට ඔව් රොටියක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මේක දැන් තියෙන කාලය අඩු වුණාම මෙතන මෙහෙම හිල් හැදෙන්න ගන්නද අපි මේක තුනී කරන්න කරන්න හිල් ගතියක් එනවා. ඊට පස්සේ මේ මැට් එකේ ඇලෙන්න ගන්නවා. ඔය මුකුත් වෙන්නේ අර මම කියපු විදියට හැදුවා. දැන් අපි හිතමු අපි ඔන්න ඔය විදියට 4ක් හදාගෙන තියෙන්නේ. දැන් අපි ෆිලින් එක තමයි හදාගන්න ඕනේ. මේක අපි කොහොමද හදාගන්නේ? මම කිව්වා මම මෙතන පිසගත්ත මීට් බෝල්ස් ටික අරගෙන තියෙන්නේ. ඊට අමතරව සලාඩ් එක හදාගන්න කැරට් ටිකක් ගත්තා, අවු මිරිස් ටිකක් ගත්තා. මේවා තඹ ගන්න යන්න එපා. හොඳ අමු ගතියෙන් තමයි තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අමුයෙන් එළවලු වර්ගයක් අපිට ආහාරයට ගන්න පුළුවන් නම් එළවලුවේ තියෙන පෝෂණය අපිට එයාකරම අපේ ශරීරයට එක් කරගන්න හැකියාව තියෙනවා නේද? දැන් මේක මොකද අපි තඹලා අරගෙන ඊට පස්සේ ආයෙත් ටෝස්ටර් එකටත් දාලා ගත්තොත් එහෙම ඊට පස්සේ මේකේ පාටත් වෙනස් වෙනවා. ලස්සනත් නැතුව යනවා. සාමේ දැන් අපි පිටි වගේ ආහාර ටිකක් අඩුවෙන් ගන්න කියලානේ කියන්නේ දියුණි. එතකොට පිටි සහිත ආහාරයකට අපි ටිකක් එළවලු වැඩිපුර එක් කරගන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. දැන් මම මේකට ගම්මිරිස් මිරිස් කුඩු හැම මොනවාක්වත් දාන්න යන්නේ නැහැ. නමුත් මේ අපි හිතමු සැමන් වගේ දෙයක් ගත්තොත් අනිවාර්යෙන් සලාඩ් එකට ගම්මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක්, එහෙම නැත්නම් කෑලි මිරිස් කුඩු ටිකක් දාගන්න පුළුවන්. තවත් රසවත් වෙන්න දෙහි බින්දු කීපයක් දාගන්නවා. අපිට මේට අමතරව තව මොන වගේ එළවලු වර්ග මේ වෙනින් එක් කරගන්න පුළුවන්ද? හුඟක් හොඳයි. ලීක්ස් ටිකක් ගන්න පුළුවන්, බෝංචි ටිකක් ගන්න පුළුවන්. පාට එනවනේ. ඉතින් සාමාන්‍යයෙන් ගෙදර පොඩි අය කන්න කැමති ඕනම එළවලු වර්ගයක් මේකට අපිට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දෙයක් පුළුවන් අපේ ගෙවල් වල දැන් ගෘහණියන්ට හොයාගන්න තියෙනවා නම් මයෝනයිස්, එහෙම නැත්නම් චීස් ස්ප්‍රෙඩ් එක මේ සලාඩ් එකට දාලා තවත් රසවත් කරලා සලාඩ් එක හදාගන්න පුළුවන්. ඔව්. දැන් මේ විදියට තමන් කැමති විදියකට මේක නවා ගන්නයි තියෙන්නේ. කැමති හැඩයකට ඔබට ඕන නවා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේක අපි ටෝස්ටර් එකේ තමයි ඔව් සකස් කරගන්නේ. කිව්වේ ග්‍රිල් හැඩයට ගන්නනේ. දැන් ඉතින් කෙනෙකුට ගෙදර ග්‍රිල් ටෝස්ටර් එකක් නැත්තම් තියෙන්නේ සාමාන්‍ය ටෝස්ටර් එකක් කියලා හිතමු. එතකොටත් මේක මේ විදියටම ටිකක් ලොකු කොටුවක් විදියට හදාගත්තොත් සෑන්ඩ්විච් එකක් විදියට ත්‍රිකෝණාකාර රොටි දෙකක් අරගන්න පුළුවන්. දුහනිය දාන්නම අපි ඕනෙම oven එකක් වුණත් toaster එකක් වුණත් preheat කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ toaster එක plug එකට ගහලා මේකේ සාමාන්‍ය අපි විනාඩියක් එකමාරක් විතර වගේ පොඩ්ඩක් වෙලා මේක heat වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ටිකක් මෙහාට අරගෙන පෙන්නමු. මෙතනදී දැන් මම grill තැටිය තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනට butter ටිකක් හරි එහෙම නැත්නම් oil ටිකක් හරි මේ විදියට හොඳට ගා ගන්න ඕනේ අපේ. මාගරින් ටිකක් වුණත් කමන්නේ උඩටයි යටටයි. ඊට පස්සේ තියෙන්නේ හරිම ලේසි අපි හදාගත්ත රොටි එක තියනවා. සාමාන්‍යයෙන් මේකේ රොටි 3ක් විතර තියාගන්න පුළුවන්. තියලා වහලා ප්ලග් කරලා උඩරිම විනාඩි 4යි මේක ටෝස්ට් කරගන්න ඕනේ. එහෙම නැත්තම් කර වෙන්නේ ඉඳ තියෙනවා. දැන් ටෝස්ටර් රොටි එකක් මේ විදිහට හදා ගන්නකොට අපිට සාමාන්‍යයෙන් වරදින්න පුළුවන්. ගෘහණියන්ට ටිකක් අමතක වෙන්න පුළුවන් දේවල් මොනවද? අමතක වෙන්න පුළුවන් දේ තමයි මේකේ ස්විච් එක. මොකද මේක දාලා වෙන වෙන වැඩවලට ගිහිල්ලා අප්පා ටෝස්ටරේ දාලානේ තියෙන්නේ කියලා මතක්. අර ටිකක් වැඩිපුර සුවඳ එනකොට තමයි මතක් වෙන්නේ. එතකොට මේ මොකද වෙන්නේ? රොටි උඩ ටික සම්පූර්ණයෙන්ම කළු වෙලා තියෙනවා. ඉතින් උඩරිම විනාඩි 4යි මේක බේක් කරගන්න ඕනේ. මේ ඉස්කෝලේ යන බබාලට එහෙම හරි ඉක්මනට හදලා දෙන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. කලින් දවසේ ලෑස්ති කරලා තිබ්බනම් හරි. දැන් පිටි මිශ්‍රණේ හදාගන්නකොට අපිට හරියටම මතක තියාගන්න ඕන දේවල් මොනවද දියුනේ? ඒක අපි අනලා අර කාලේ තමයි වැදගත් වෙන්නේ. ඉතින් හදිස්සිය කරන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් plan කරලා හෙට හදන්න ඉන්නවා නම් අපි එතකොට අද මම මේ වෙලාවට මේ මිශ්‍රණේ හදලා තියන්න ඕනේ කියලා හදන්න ඕනේ. අනිත් එක තමයි අර මං කිව්ව මේක අපි තියන කාලය වැඩි වෙනකොට පොඩ්ඩක් පොල් තෙල් ටිකක් බටර් ටිකක් මේ පිටි මෝලියට ගාලා තියන්න ඕනේ. එහෙම නැත්නම් අපි තියන භාජනේ මේක ඇලීලා ටිකක් වේලුණු ස්වභාවයක් එනවා. එහෙම නෙවෙයි හොඳ oily ගතියට තියෙන්න ඕනේ මේ පිටි මෝලිය. දැන් ඔන්න ගෙදරදී toaster රොටි හදන්න යනවා. පිටි මිශ්‍රණය ටිකක් වැඩි වුණා. ගෙදර ඉන්නේ 4 දෙනයි. හැබැයි ඊට වැඩි මිශ්‍රණයක් අපි ළඟ තියෙනවා. මේක කල් තියාගෙන අපිට වෙන දවසක හදන්න පුළුවන්කම තියෙනවද ආයේ toaster රොටි එක? එහෙමත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මං හිතන්නේ මේ කියන්නේ වඩාත් සුදුසුයි රොටි එක හදලා තියන්න. තියලා ඒක ෆ්‍රිජ් එකේ හරි එහෙම දාලා තියලා ඊට පස්සේ පොඩ්ඩක් රත් කරලා ගත්තනම් හරි. මොකද නැත්නම් අපි මේ පිටි මෝලිය අරන් තියාගන්න එක නම් එච්චරම සුදුසු දෙයක් නෙවෙයි. රොටි හදලා ඉවර කරලා අපිට තියාගන්න පුළුවන් ටිකක් කල්. ටික දවසක් තියාගන්න පුළුවන් නේ. හරි. ඔන්න ඔය කියන දේවල් ඒ විදිහටම පිළිපදින්න. මොනවා හරි ගැටලුවක් වුණත් එහෙම දියුණියට කතා කරන්න පුළුවන්. මම දියුණියගේ දුරකථන අංකය අපි සඳහන් කරමුද දියුණිය? හරි. 071 6 53 53 43. ඔන්න ඔය දුරකථන අංකයෙන් දියුණිය සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඇයට කතා කරලා වැරදෙන තැනක් අමතක වෙන තැනක් තිබ්බොත් ඔබට අහන්න හැකියාව තියෙනවා. අවසානයේ මෙන්න මේ වගේ තමයි toaster රොටි එකක් අපිට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ගෘහණියක් විදිහට ඔබ දක්ෂයි. ඔබට හැකියාව තියෙනවා. ඔබට උත්සාහ කරන්න පුළුවන්. ඔබේ උත්සාහය අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ විශ්වාසයත් එක්ක හදලා බලන්න. අද පුළුවන් නම් අදම කරන්න. ගෙදර ආදරණීය වෙනුවෙන් toaster රොටි එකක් හදලා කාලා බලලා අපිට කියන්න නේද දියුණිය? ඉතින් වෙනද වගේම ආදරෙන් අද සඳුනුගසන්ට ආවට බෙහෙවින් ස්තුතියි. අපි තවත් දවසක හමුවෙමු දියුණිය. අයබෝවන්.